මොකද ප්‍රසාදිනිය මේ? ඇයි දැන් ගෙදර යනවා කියලා නේද ගියේ? මොකෝ මේ බය වෙලා? හ්ම් හ්ම් වාඩි වෙනවා. මට නම් හිතෙන්නේ අනුට ඕන වෙලා තියෙන්නේ මේ නාට්‍ය කඩාකප්පල් කරලා දාන්න කියලා. කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියනවා ළමයා. අන්න අනු ගේට්ටුව ළඟට වෙලා ඉඳගෙන අපේ ළමයිව එයාගේ ප්‍රොමෝෂන් එකට ගන්න ට්‍රයි කරනවා. මම නම් ෂේප් එකේ මාරු වෙලා ආවා. ඒත් නිලන්ති සුබද්‍රයි තාම එතන. එතකොට සුබද්‍ර නිලන්ති යයිද අනුගේ වැඩේට? යයි 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 අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තියක් නැති වුන්. මං කවද්ද හිතුවේ අනු හිටපු විදිහට මේ ඩ්‍රාමයකට මෙහෙම දෙයක් කරයි කියලා? අනුත් මට මෙහෙම දෙයක් කරා නම් ඔය සුභද්‍රලා නිලන්තිලා මේක දාලා ප්‍රොමෝෂන් වලට යනවයි කියන එක මට ඒ හැටි අරුමයක් නෙමෙයි. කවුරු ගියත් බාති එක්ක මේ වෙලාවේ මම ඉන්නවා. අපි කොහොම හරි කරලා මේ නාට්‍ය කරන්න ඕනේ. අනුල නැති වුණාට අපි වැටිලා නැහැයි කියලා අපි පෙන්නමු බාතිය. ඕනම දෙයකට රිප්ලේස් කරන්න දෙයක් රිප්ලේස් කරන්න කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මේ චරිතේට නම් අනු නැතුව වෙන කෙනෙක් මට නම් හිතට එන්නෙම නැහැ ප්‍රසාදිනි. වෙන කිසිම කෙනෙක් ගැන වාට හිතෙන්නේ නැද්ද? මොකද්ද අනුගේ තියෙන විශේෂත්වය? අපි මේ වැටලා ඉන්න අමාරුව හැටියට ඔයා කැමති නම් මම කැමති මේ චරිත කරන්න. පොඩි gift එකක්. තරහ පොඩි sweets වගේ තියෙනවා කියනවා. beautiful එකයි මයි ගත්තේ. ආ හා හා. අනේ මන්ද. කිස් මහත්තයාට බොහොම ස්තුතියි. මම මේ කිස් මහත්තයා පිට රටක ඉන්න වෙලාවකදී වුණත් මාව මතක් වුණානේ. මං හැබැයි ඇත්තටම ආවේ නම් මේ තෑගී බලාගෙන නෙමෙයි. කිස් මහත්තයා එදා ඉඳලා මම මේ මට හිතවත් ඉන්න මිනිස්සෙක්. නේ 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 නේ. එදා විතරක් නෙමෙයි. අදත් මං සිරිල්ට හිතවත්. සිරිල් නෙමෙයි කොහෙවත් යන එක එක මනස්ගාත ඔළුවේ දාගෙන බොරුවට තරහ වෙලා හිටියේ. නෑ 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 දැන් ඕවා ගැන කතා කරලා නෑ කිස් මහත්තයා. දැන් කොහොමද මේ රට ගියේ වැඩේ එහෙම දැන් හොඳින් කෙරුණද? අයියෝ පර්ෆෙක්ට්. අයියෝ නෑ නෑ වැඩේ හරියටම ගියා. කිසිම අඩුපාඩුවක් නැතුව වැඩ ටික ඔක්කොම කරගෙන තමයි මං ආවේ සිරි. ඉතින් ඒකනේ මිස්ටර් වික්‍රමනායකලා මාවුම් මේකට යවන්නේ. ඔව් ඉතින් ක්‍රිස්ටෝෆර් මහත්තයලා ඉතින් දැන් ඔයෙට පුරුදු වෙන කරනවා. අපි දන්න කාලේ ඉඳලම ක්‍රිස්ටෝෆර් මහත්තයා කළේ මේ පාරේ කොල්ල බෙදෙන වැඩේනේ ඉතින් නේද? ඉතින් එහෙම ඉඳලා මේ වගේ නීට් එකට දිනු වෙනවා කියන්නේ ඉතින් අපිට හරිම සන්තෝසයි. මන් දන්නවා සිරිල්, මන් දන්නවා ඔයා මගේ දියුණුව ගැන හුඟක් සතුටු වෙන කෙනෙක්. බට් සිරිල් මම මෙතනට ආවේ තනියම නෙමෙයි. ඔව් ඉතින් පූර්ණිනවත් හිටියානේ. යා පූර්ණි වොස් දෙය. ඒ විතරක් නෙමෙයි. මගේ ගර්ල්ස්ලා පස් දෙනයි සිරිලුයි මට හුඟක් උදව් කරා. ඕගලන් හින්දායි අද මම මේ තැන ඉන්නේ. මං කවදාවත් ඒක අමතක කරන්නේ නැහැ සිරිල්. එදා වගේම අදත්. අද වගේම හෙටත් මේ සිරිල් ඉන්න විශ් මහත්තයාට උදව් කරන්න. හරි? මොන හරි උදව්වක් ඕන වුණොත් මට කියන්න මං එතන ඇති. Thank you. මං එක දන්නවා සිරි. මම මේ tour එක ගිහින් ආවට පස්සේ පුංචි problem එකක් තියෙනවා. මොකද විශ් මහත්තයා? කියන්න ඕනයක් කියන්න. සිරිල් දන්නවනේ අර අපේ අනු පිටක වැඩ කරන අනු දන්නවනේ. ඉතින් එයා මේ ස්ටේජ් ඩ්‍රාම එකක් කළානේ. ඉතින් අපේ අලුත් ප්‍රොමෝෂන් වැඩ හින්දා එයාට රිහර්සල්ස් වලට යන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් මේ නාට්‍යයට යන්න වෙන්නේ නැහැ කියලා ඒ නාට්‍ය කරන අර ඩ්‍රාම කරන මිනිස්සයා එයාගේ නම මේ මොකද්ද බාතිය කියලා කෙනෙක්. ඉතින් මේ මිනිස්සයා
ගෙදරට ඇවිල්ලා යනු වැඩ කරන තැනට ඇවිල්ලා යනුට හුඟක් කරදර කරනවා. එහෙම කරන එක හරි නෑනේ සිරිල් නේද? නෑ හරිනේ හරිනේ හරිනේ. ගෑනු කෙනෙකුට කරදර කරනවා කියන්නේ ආ ඉතින්. ඒක මහා සෞතු වැඩ. ෂි ෂි ෂි. මොකද කියන්නේ? අපි අඬක් කඩලා දාමුද? නෑ නෑ. වැඩි යමක් කරන්න ඕනේ නෑ. එන ඇඟිල්ල කඩලා. නෑ නෑ නෑ. මං කියන්නේ අපි එයාව පොඩ්ඩක් බය කරමු. සිරිල් නැතුව වෙන කවුරු හරි ලව්ව මේ වැඩේ කරවන්න බැරිද? ඉන්නවා. හැබැයි ටිකක් ගෙවන්න වෙයි. ගානක් ගියාට කමක් නෑ සිරිල්. කවුද ෆෙලෝ? නෑ. කවුරු ෆෙල් නෑ. නේද කවුද කෙනා? ආ. ජැක්පොට් කියලා මෑන්ස් කෙනෙක්. මිනිහා ඇවිල්ලා මේ අර පිංගම් පාලගේ මල්ලි. පිජන් පාලගේ බ්‍රදර්. ඔව්. හහ. ඔව්. පාලයාගේ මරණයෙන් පස්සේ මුළු ඒරියා එකම හැන්ඩල් කරන්නේ හරිනේද? හැන්ඩල් කරන්නේ ජැක්පොට්. හහ. මිනිහට කිව්වොත් නම් ඉතින් එල්ල කිරියගේ වැඩේ කළාදී. හරි. අපි එහෙනම් මිනිහට කියමු ඉස්සලම් ටිකක් බය කරලා පොඩි අවවාදයක් දෙන්න කියලා. නැති අවවාදෙ පිළිගත්තේ නැත්නම් අපි මිනිහව ඇඳෙන් බහින්න බැරි විදිහට වැඩක් දෙමු. අන්න හරි. ඒත් සෙරිල් පවු නේද? අපි අවවාදයක්ම කරන්න කියමු. Thank you. නිම්මි මෙන්න මගේ යාළුව දෙන්න. මම ඔයාට ඊයේ කිව්වේ මේ නිලන්ති අර සුභද්‍රා. වාඩි. අනු ඔය දෙන්නට කියන්නේ නැතින අපේ ප්‍රොජෙක්ට් එකෙන් අපි දැනට ඔය දෙන්නව අපේ ප්‍රොමෝෂන් මොඩල්ට එකතු කරගන්නවා. ඉදිරියට අපිට වැඩ ලැබෙන හැටි තමයි ඕගලන්ට අපිත් එක්ක වැඩ කරන්න වෙන්නේ. මේ රස්සාවේදී වේගවත් බව ඉතාම අවශ්‍යයි. අපි පුළුවන් තරම් ක්වික් වෙන්න ඕනේ. මිනිස්සු හරිම වේගවත්. ඉතින් මේ FM channel එකේ විස්තර තමයි අපි මිනිස්සු අතරට අරගෙන යන්න ඕනේ. මිනිස්සුන්ගේ වේගයට අපි යනවා මිසක් අපේ වේගයට මිනිස්සුන් අරන් යන්න ගියොත් අපි ෆේල් වෙනවා. අනු අපි මේ දෙන්නගේ සයිසස් බලලා අපි යුනිෆෝම් දෙකක් දෙමු නේද? මම යුනිෆෝම් කරගෙන. සරලයි කියලා හිතුවට මේක ටිකක් අමාරු ජොබ් එකක්. ඒ වගේම හරිම ඉන්ටරෙස්ටිං. අපි මිනිස්සු අතරට ගියාම මිනිස්සු අපිව එක එක විදිහට පිළිගන්නවා. සමහරු හිනාවෙලා, සමහරු රවලා. ඉතින් මේ හැම දෙයකටම අපි හුරු වෙන්න ඕනේ. අපි දෙන්නව ටෙම්පරරි හරි ඔයාලගේ කම්පැනි එකට ජොයින් කරගත්තට ගොඩක් ස්තුතියි. අපි අපෙන් කරන්න ඕන ඩියුටිය හරියටම කරනවා. මෙන්න ඇඳුම් ගෙනාවා. ගිහින් ඇඳ බලමු සයිසස් හරිද කියලා.